අපි බලමු අපේ ඉනිෂ සංඛ්‍යා ආශ්‍රිතව ඊළඟ කොටස වෙන එකතු කිරීම හා අඩු කිරීම. එතනදී ඉනිෂ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම සාමාන්‍ය භාගය එකතු කිරීම අඩු කිරීම හා සමානයි. මේකේදී විශේෂත්වයෙන් යන පූර්ණ සංඛ්‍යා කොටසක් කියන්නේ අපි බලමු මේකෙදිත් අර ආකාර දෙකකට අපි මේව ඉගෙන ගන්න ඕනේ. එතනදී වැදගත් ආකාරය මම විශේෂිතව කතා කරමු. ඔයගලන් පේන මම අරන් දෙන උදාහරණය 3.92 සහ 2.95. දැන් මේක එකතු කරන් අපේ පළවෙනි ආකාරය අපි බැලුවොත් එහෙම මේකෙදී අපිට මුලින්ම අපි ප්‍රසාරණය කරගන්න මේකේ තත්ත්ව බාල කොටසයි පූර්ණ සංඛ්‍යා කොටසයි. දැන් මේක මම මෙහෙම ප්‍රසාරණය කරාට පස්සේ එකතු කිරීමක් වගේ පේනවා. මෙතනදී අපිට පේනවා මේ 3.2 කියන පූර්ණ සංඛ්‍යා දෙක අපිට පැහැදිලිව වෙනම එකතු කරන්න පුළුවන්. ඒ දෙන්න වෙනම ගත්තට පස්සේ මෙන්න මේ බාල දෙක තියෙනවා 9.2 තොර අපි බලමු මේ ගැටලුව කොහොමද අපි අර අනිත් ආකාර දෙවන ආකාර විශ්ලේෂණ කියලා අපි ගැටලු දෙකක් විතර ඒ ආකාරයෙන් සාකච්ඡා කරමු. ඒතර මේකෙදී අනිත් දෙවෙනි ආකාරයෙන් නම් අපි ඉස්ලාම් එකේ විෂය භාග වල පරිවර්තනය කරනවා. ඒ විෂය භාග වල පරිවර්තනය කරන කියනවා නමරත් 3 28 28 2 කියන්නේ 29 9 29. මෙයා නමරත් 18 5 23. තොර වලට පේන හරයන් සමාන නිසා 29යි 23යි අපි එකතු කරනවා. මේ දෙක එකතු කරද්දී ලැබෙනවා අපිට 9යි 3යි 12යි 2යි 1ක් ඉතිරි 4යි 5යි. බල 9 52ක් එන. එතන 9 52 කියන්නේ අපි මේ 52 9 බෙදන්නේ. 52 9 5යි. වසර 9 45යි කියන්නේ ඉතුරු වෙනවා 7ක්. එතන මේ 5 කියන්නේ ඔයගල දන්න පූර්ණ සංඛ්‍යාව කියලා අපි කියන්නේ. ඉතුරු වෙන ගාන ලබේ. එතන 5යි 9යි 7 කියලා ලැබෙනවා. තොර මේකෙදිත් අපිට ලැබුණා මේකෙදිත් ලැබුණා මම හිතන්නේ ඔයගලන්ට මෙතනදී තමන්ට පහසු ආකාරය පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකෙදී අපිට වඩාත් පහසු වෙන්නේ මෙන්න මෙතන හරයන් එහෙම සමානව තිබීම. මේකෙදිත් අපිට හරයන් සමානයි. අපි බලමු කොට හරයන් අසමාන මේ වගේ විශ්ව සංඛ්‍යා දෙකක් කොහොමද ආකාර දෙකට මේක කරන්න කියලා. අපගේ දෙවෙනි උදාහරණය මම අර ආකාර දෙක වෙනකට තවදන්නේ නැහැ. මේකෙදී මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ හරයන් අසමාන විශ්ව සංඛ්‍යා දෙකක් එකතු කරන විදිය. අපි පළවෙනි ක්‍රමයට අනුව ළමයි 1.53යි 1.85 කියලා මේ වගේ ප්‍රසාරණය කරනවා. දැන් 1.1 අපිට පේනවා මෙතනදී 1.1 එකතු කරාම 2යි. ඒකවල එහෙම ඉන්නවා. මේ දෙන්න අපි වෙනම එකතු කරනවා. 5.3 8.5. මේක සුළු කරන්න අපිට බෑ හරිය සමානයි. ඒතර අපිට පුළුවන් මුදී කුඩා වුණ ආකාරය ගන්න. 5.8 කුඩා වුණ ආකාරය කියන්නේ අපි මෙයා 5 බෙදුවොත් 1යි. මෙයා බෙදෙන්නේ නැහැ. අපි අතන ලියන්න ඕනේ. නැවත 8 බෙදුවොත් 1යි 1යි. හසරකට උගලන් වෙනවා 40. එතකොට මේ භාග දෙක 5/3 සහ 8/5 කියන භාග දෙක අපි මේ 40ට හදාගත්තොත් 8/5 40 නම් 3/5 ඉතින් 8ක් අවශ්‍යයි. මේකෙදී 8/5 ගුණ කරාම 40 වෙනවා 5/5 අවශ්‍යයි. එතකොට පොදු හරය දැන් 40 මා එකවර ලියනවා. මෙහෙන් අපිට පූර්ණ සංඛ්‍යාව දෙක. මෙතන යනවා 24 25. බලන්න එහෙනම් පිළිතුර 24 25 කියන්නේ 49යි 40ෙන්. දැන් ඔයාලන්ට ලියන්න පුළුවන් ද බලන්න අපි කලින් කතා කරපු විදිහට මේ දෙන්න එකතු කරලා 2යි 40ෙන් 49යි කියලා මෙහෙම ලියන්න පුළුවන් ද ළමයි? මේක පිළිතුරක්ද? මේක පිළිතුරක් වෙන්නේ නැහැ. මොකද මේකේදී විෂම භාගයක් ඇවිල්ලා තියෙනවා මේ තත්ත්ව භාග කොටසට. මේක වැරදි. එහෙනම් අපි මේක නැවතත් සකස් කරගන්නවා 2යි 40 49 අපි දන්නවා මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් 49 40 1යි 9ක් ඉති. දැන් මොන අපිට පුළුවන් මේ 2 1 එකතු කරලා අවසාන පිළිතුර හැදෙන 3යි 40 9 තියන්න. නම් මේකදී අපිට විශේෂිත ගැටලුවක් ආව මෙන්න මේ වගේ. අපිට දැන් අපි ගානක් මේ වගේ හදාගන්න තියලා ළමයි ඔයගේ අපිට ඇවිල්ලා අපිට වැරදි ලාවක් මෙහෙම දෙන්නොත් එහෙම ගාන වැරදි පිළිතුර වැරදි මේ අවස්ථාවේ විතරක් අපිට ලබු ලැබේ. ඒ නිසා අපිට මේ දෙවෙනි ක්‍රමයෙන් හැදුවොත් මේ වගේ අවස්ථාව අපිට මුණ ගැහෙන්නේ නැහැ. අපි දෙවෙනි ක්‍රමයෙන් බලමු මේ ගාන කොහොමද මේ පිළිතුර ලබා ගන්න කියලා. දැන් තමයි ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්ලාම් කරන්නේ ඔයගොල්ලෝ විශේෂ පාඩ කරගන්න තුරු. පස්සරක් 5යි 3යි
उदाहरण